TV Denetha YouTube Nalikawa YouTube TV Denetha Denma subscribe karanna Teruwan saranai Saddaha Buddhi Sampanna Pinnathuni Bhavana karanna kemathi pinnathun udesama visheshayenmada wedagathma wena bhavanawak widiyata api nitharama karana maranaanusatiya bhavanawa gana podi vigrahayak karanna dama මේ වීඩියෝවෙන් සූදානම් වෙන්නේ ජීවිතං අනියතං මරණං නියතං ජීවිතේ අනියතයි මරණය නියතයි මේ තමයි අපි අද දැනට භාවිතා කරන මරණ සතිය වඩන විදිය මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතයිද මෙන්න මේ විදියටත් ගාථා පෙළකුත් ගොතලා තියෙනවා මේ සියලුම වාක්‍ය මේ මෑතක තමයි පටන් අරගෙන තියෙන්නේ මරණ බව සිහි කිරීමෙන් එහාට තවත් අදහසක් මේ වගේ දක්වලා නැහැ. පෙළදහම් පොත්වල නියම මරණ සතියේ නිදසුණක් මේ විදිහට තියෙනවා. ඒවා විමර්ශනය කරලා බලලා තමයි අපි නිවැරදිම විදිහට මරණානුස්සතිය වඩන්න පුරුදු වෙන්න ඕනේ. එක්තරා අවස්ථාවක බුදුපියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් මේ ස්ථානයේ මරණ සතිය වඩන පිරිස ඉන්නවද කියලා අහනවා. එක භික්ෂුවක් මේ විදිහට කියනවා. ස්වාමීනි මම වඩමි. අන්න ඒ වෙලේ බුදු පියාණන් වහන්සේ අහනවා මහණ ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද කියලා. ඒ වෙලේ භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි එක මාසයක් මාගේ ජීවිතය මෙසේ පවතිදයි කිව නොහැකි. මාසයක් ප්‍රමාද විහාරීව ගත කළහොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිත අප්‍රමාදව සසුන් මග වඩමි. එවිට බුදු පියාණන් වහන්සේ මහණෙනි තවත් අය ඇද්ද කියලා අහනවා. ඒ අවස්ථාවේ භික්ෂුන් වහන්සේ නමක් ස්වාමීනි මමත් වඩමි කියලා කියනවා. මහණ ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද? එවිට භික්ෂුව උත්තර දෙනවා ස්වාමීනි එක අඩමසක් මාගේ ජීවිතය මෙසේ පවතිදයි කිව නොහැකි. අඩමසක් ප්‍රමාද විහාරීව ගත කළහොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිත අප්‍රමාදව මම සසුන් මග වඩමි. මහණෙනි තවත් මරණ සතිය වඩන අය ඇද්ද? මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීනි මමත් වඩමි මහණ ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද ස්වාමීනි එක සතියක්වත් මාගේ ජීවිතේ මෙසේ පවතිදයි කිව නොහැකි සතියක්වත් ප්‍රමාද විහාරීව ගත කළහොත් එය මට බලවත් පාඩුවකි මෙසේ සිත අප්‍රමාදව සසුන් මග වඩමි මහණෙනි තවත් මරණ සතිය වඩන අය ඇද්ද ස්වාමීනි මමත් වඩමි මහණ ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද ස්වාමීනි එක දවසක්වත් මාගේ ජීවිතය මෙසේ පවතිදයි කිව නොහැකි දවසක්වත් ප්‍රමාද විහාරීව ගත කළහොත් එය මට බලවත් පාඩුවකි මෙසේ සිතා මම අප්‍රමාදව සසුන් මග වඩමි එවිට බුදු පියාණන් වහන්සේ නැවතත් අහනවා මහණෙනි තවත් මරණ සතිය වඩන අය ඇද්ද ස්වාමීනි මමත් වඩමි මහණ ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද ස්වාමීනි එක අඩ දිනක්වත් මාගේ ජීවිතය මෙසේ පවතිදයි කිව නොහැකි අඩ දිනක්වත් ප්‍රමාද විහාරීව ගත කළහොත් එය මට බලවත් පාඩුවකි මෙසේ සිත අප්‍රමාදව සසුන් මග වඩමි මහණෙනි තවත් මරණ සතිය වඩන අය ඇද්ද ස්වාමීනි මමත් වඩමි මහණ ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද ස්වාමීනි එක බත් පිඩක් අනා ගිරිනතුරු මාගේ ජීවිතයේ මෙසේ පවතිදයි කිව නොහැකි එතෙක්වත් ප්‍රමාද විහාරීව ගත කළහොත් එය මට බලවත් පාඩුවකි මෙසේ සිත අප්‍රමාදව සසුන් මග වඩමි මහණෙනි තවත් මරණ සතිය වඩන අය ඇද්ද ස්වාමීනි මමත් වඩමි මහණ ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද ස්වාමීනි හුස්මක් ගෙන පිට කරන තරම් වේලාවක්වත් මාගේ ජීවිතයේ මෙසේ පවතිදයි කිව නොහැකි එතෙක්වත් ප්‍රමාද විහාරීව ගත කළහොත් එය මට බලවත් පාඩුවකි මෙසේ සිත අප්‍රමාදව සසුන් මග වඩමි ඒ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සැවම මරණ සතිය වඩන බව මම පිළිගනිමි මේ අතර පත් පිඩක් අනා ගිරිනතුරුත් ජීවිතය පවතිදයි කිව නොහැකිසේ සලකා මරණ සතිය වඩන භික්ෂුවත් හුස්මක් ගෙන පිටකරන තරම් වේලාවක්වත් ජීවිතය පවතිදයි විශ්වාස නොකර අප්‍රමාදව මරණ සතිය වඩන භික්ෂුවත් වඩා ශ්‍රේෂ්ඨ බව කියමි කියලා උන්වහන්සේ දේශනා කරනවා එහෙනම් පින්වතුනි මෙන්න මේ උතුම් බුද්ධ දේශනාවෙන් වටිනා දෙයක් හෙළිදරව් වෙනවා ඒක තමයි මැරෙන්න පුළුවන් නිසා
ඊට පෙර සාසන මග වැඩිය යුතු බව සිහි කිරීම තමයි මරණ සතිය කියන්නේ. එහෙම නැතුව අපි මේ නිකන් කියන්නම් වාලේ මැරෙනවා කිය කී ඉඳීම මරණ සතිය නෙමෙයි. එහෙම නැත්තම් මැරෙනවනි කියලා දැනගෙන ජීවත් වීමත් මරණ සතිය නෙමෙයි. මරණය කොයි මොහොතේ හරි එන්න පුළුවන්. අන්න ඒ නිසා අප්‍රමාදව ආර්ය මාර්ගය පූර්ණ කරගත යුතුයි කියන අදහස තමයි අපි නිතරම සිහි කරන්නට ඕනේ. අපිට ඒක තමයි කරන්නට පුළුවන් වෙන්නත් ඕනේ. එහෙනම් මේ ආකාරයට මරණානුස්සතිය වඩන එකෙන් පින්වත් පිරිසට ආර්ය මාර්ගය පූර්ණ කරගන්න මහත් පිළිසරණක් උපනිශ්‍රයක් වේවි. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. ඉදිවෙමින් පවතින මෙහෙණි ආරාමය සඳහා දැනට ධර්මශාලාවේ ඉදිකිරීම කටයුතු කරගෙන යන බැවින් ඒ සඳහා ප්‍රසාදයෙන් දායක වීමට කැමති සදහැවත් පින්වතුන්ට ආරාධනා කර සිටින්නෙමු. ශ්‍රමයෙන් හෝ මූල්‍යමය වශයෙන් ආධාර උපකාර කරමින් පුණ්‍ය ගංගාවක් නගා ගැනීමට ඔබ සැමට අවස්ථාව උදා කරගන්නා ලෙස කාරුණිකව දැනුම් දෙමු. විමසීම් ධම්මදස්සනා මෙහෙණින් වහන්සේ 0.74 0.85 165